තමුනාස්සලා කතා කරන භාෂාවෙන්. මොකද පැමිණිල්ල වැදගත් නඩුවට පැමිණිල්ල පැටලෙන්නේ නැතුව දාගන්න ඕන. පැමිණිල්ල පැටලෙන්නේ නැතුව දාගන්න නම් මොකද වෙන්න ඕන? තමන්ගේ මව් භාෂාවෙන් පැමිණිල්ල දාගන්න තමන්ට අවස්ථාව තියෙන්න ඕන. තමගේ මව් භාෂාවෙන් පැමිණිල්ල දාගන්න තමන්ට අවස්ථාව නැතුව හරියට පැමිණිල්ල ලියවෙන්නේ නැහැ. මොකද කියන්නේ? දැන් තමුනාස්සලාන පොලිසියට පැමිණිල්ලක් දාගන්න. තමුනාස්සලා මේක කියනවා. කිව්වට පස්සේ පොලිසිය මහත්තයා සිංහලෙන් ලියා ගන්නවා. ලියාගත්තට පස්සේ තමුනාස්සලා යටින් අස්සම් කරනවා. අස්සම් කරන්නේ මොකක් කියලාද? කියවා බලා තේරුම් ගතිමි. මීට මුස්තාපා. කියවන්න දන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ. සාධාරණද? සාධාරණේ. එනිසා ජාතික සමගිය හදන්න නම් තමගේ මව් භාෂාවෙන් රාජ්‍යත් එක්ක කටයුතු කරන්න තියෙන අයිතිය සහ කටයුතු කරන්න තියෙන පහසුව හදනවා ජාතික ජනබල විද්‍යාඥයෝ. දෙක තමන් අදහන ආගමක් තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. ආගම කියන්නේ මොකක්ද? තමන්ගේ විශ්වාසය. අපිට කියන්න බෑ කොයි විශ්වාසයද ලොකු කොයි විශ්වාසයද පොඩි කොයි විශ්වාසයද උසස් කොයි විශ්වාසයද පහත් කියලා අපිට කියන්න බෑ. ආගම කියන්නේ විශ්වාසය. තමන් විශ්වාස කරන ආගම නිදහසේ ඇදහිම සඳහා වාතාවරණය හදන්නේ ජාතික ජනබල විද්‍යාඥයෝ. තමන් අදහන ආගම මත තමන් හුදකලා වෙන්නේ නැහැ. තමන් අදහන ආගම මත තමන් කොන් වෙන්නේ නැහැ. තමන් අදහන ආගම මත තමන්ට බියක් ඇති වෙන්නේ නොවිය යුතුයි. අන්න හැම කෙනාගේම ආගම ඇදහිමේ අයිතිය ජාතික ජනබල විද්‍යාඥයෝ තහවුරු කරනවා. මේවා මේ තහවුරු කරන්න ඕන නෙවෙයි, මේ වෙන්න ඕන දේවල්. දැන් අවුරුදු 76 තාමත් නැත්තම් තමයි ප්‍රශ්නේ. 76ක් නොදුන්න අය පස්සේ යනවද තව? මේවා මේ ලොකු දේවල් නෙමෙයි. මේවා මේ නේද මොකක් හරි ලොකු නේද මේ ව්‍යාපාරයක් පටන් ගන්න පොල් අරගෙන එහෙම මුකුත් නැහැ. මේ හරි සරල දේවල්. හැබැයි මේගොල්ලෝ කවදාවත් කරන්නේ මේගොල්ලන්ට ඕන ජාතිවාදී ගැටුම. අපි ජාතික සමගිය හදනවා. භාෂාවේ අයිතිය ආගමේ. ඒ විතරක් නෙමෙයි. අපේ රටේ ප්‍රවේශයෙන් සමන්ට අනන්‍ය සංස්කෘතියක් තිබෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබෙනවා. නේද? දෙමළ හින්දු සංස්කෘතියක් තිබෙනවා. මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් තිබෙනවා. වතාවත් ඇඳුම් පැළඳුම් නේද? මේවා තමන්ගේ වෙනස්කම් තිබෙනවා. සංස්කෘතිය හොඳයිනේ. සංස්කෘතිය වල විවිධත්වයක් තියෙනක රටකට ලස්සනයිනේ. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? ඒ සංස්කෘතිකම විවිධත්වය පිළිගන්නේ නැහැ. එක සංස්කෘතියක් අනෙක් සංස්කෘතිය සතුරා බවට පත් වෙනවා. නේද? එනිසා අපි කරන දේ තමයි සෑම සංස්කෘතියකටම ගරු කරන පිළිගන්න නව සමාජයක් ශ්‍රී ලංකාවේ ඇති කරගන්න. විශේෂම අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරමු. අනේකාකරී අනේක ආගම කරේ අනිත් සංස්කෘති කරේ සැකෙන් අවිශ්වාසයෙන් බලන වෙනුවට අනිත් සංස්කෘතිය වලට අනිත් ආගම් වලට අනිත් භාෂාවන්ට ගරු කරන පිළිගන්න අලුත් සමාජයක් අපි හදන්න ඕන. ඒ වැඩේ කරන්නේ ජාතික ජනබල විද්‍යාඥයෝ.